ආයුබෝවන් අස්විද ජෝතිෂ මැදුර YouTube නාලිකාව හා සම්බන්ධ වෙලා ඉන්න දෙස් විදෙස් අපගේ හිතාදර ප්‍රේක්ෂක හිතවතුනි ඔබට සුබදායක දවසකට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ වෙනුවෙන් වැදගත් ජෝතිෂ කාරණාවක් ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වෙන්නේ. එහෙමනම් ඔබ අපගේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන්ම අපගේ නාලිකාව subscribe කරලා bell icon එකත් click කරන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක අවසන් වනතුරු නරඹන්න අද කතා කරන්න බලාපොරොත්තු වන මාතෘකාව තමයි කාල සර්ප යෝගය. කිහිප දෙනෙක්ම අපගෙන් ඉල්ලා සිටියා මෙම කාල සර්ප යෝගය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න කියලා. අපේ සමාජයේ බොහෝ දෙනෙක් මේ සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රක අපලය වගේම කාල සර්ප යෝගය කියන එකටත් කිසියම් බියක් දක්වනවා. එයට හේතුව තමයි බොහෝ විට සමාජයේ මතයක් තිබෙනවා මේ කාල සර්ප යෝගය අවාසනාවන්ත යෝගයක් කියලා. නමුත් එහෙම නැහැ. ලෝක ප්‍රසිද්ධ දේශපාලකයන්, ක්‍රීඩකයන්, නළු නිළියන්, ව්‍යාපාරික ප්‍රජාව, ඉහළ තනතුරු දරන අය මේ ආදී නොඑක් අය ඉන්නවා එම කාල සර්ප යෝගයෙන් ඉපදුණු. එහෙමනම් අපි ඒ ගැන අවබෝධයක් ලබා ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. අනියත බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. සමහරු මේ කාල සර්ප කියන නමට බයයි. මුලින්ම ඒ බය නැති කරගන්න අවශ්‍ය වෙනවා. කාල කියන්නේ රාහුට කියන නමක්. සර්ප කියලා කියන්නේ කේතුට කියන නමක්. ඒ වගේම තවත් තැන්වල සඳහන් වෙනවා කාල කියලා කියන්නේ මරණය පිළිබඳව සර්පයන්ගෙන් වස කියලා සඳහන් වෙනවා. මෙම යෝගයේ හැම කේන්දරයකම දකින්න ලැබෙන්නේ නැහැ. කලාතුරකින් තමයි කේන්දරයක මෙම කාල සර්ප යෝගය දකින්න ලැබෙන්නේ. මේක පිහිටන්නේ මෙහෙමයි. මොන ආකාරයට හෝ කේන්දරේ දෙකට බෙදුවට පස්සේ රාහු ඉන්න තැන ඉඳලා කේතු ඉන්න තැනට එක පැත්තක පමණක් ග්‍රහයින් සියලු දෙනාම ඉන්නවනම් ඒක කාල සර්ප යෝගයේ බව සඳහන් කරන්න කැමති. එහිදී නෙප්චූන්, ප්ලූටෝ, යුරේනස් කියන ග්‍රහයින් අදාළ වෙන්නේ නැහැ. රාහු එකේ හිටියොත් කේතු ඉන්නේ හත්වැන්නේ. මේ රාහු කේතු අතරේ සියලු ග්‍රහයින් තැන්පත්වල ඉන්නවනම් එය කාල සර්ප යෝගය කියලා හඳුන්වනවා. ඔබට මේ රූප සටහනෙන් ඒ වඩාත් හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. කාල සර්ප යෝගයට සංකේතයක් තියෙනවා. ඒ තමයි නාග රූපය. නාගයාගේ හිස රාහුටත් වලිගය කේතුටත් සංකේතවත් කරනවා. රාහු සහ කේතු ග්‍රහයින් දෙදෙනා තැන්පත් වෙලා ඉන්න භව අනුව ප්‍රතිඵලත් වෙනස් වෙනවා. මෙහිදී රාහු සිටින රාශියට අනුව අයහපත් ප්‍රතිඵල ලැබෙන බවයි දැක්වෙන්නේ. සාමාන්‍යයෙන් කාල සර්ප යෝගයේ ඇති කේන්ද්‍ර හිමියෙකුට බලපාන පොදු කරුණු කාරණා කිහිපයක් දකින්න තිබෙනවා. ඔබගේ කේන්ද්‍රයේ මෙවැනි යෝගයක් දුටු පමණින් ඔබ කලබල විය යුතු නැහැ. එම දෝෂ භංග වෙන ක්‍රම ඕනතරම් ඔබගේ කේන්ද්‍රය තුලින්ම දකින්න පුළුවන්. ඒ ගැන දන්න කෙනෙක් ලවා පරීක්ෂා කරවා ගැනීම තමයි කළ යුතු වෙන්නේ. එම නිසා මේ සඳහන් කරන්නේ පොදුවේ බව මතක තබා ගන්න. ඒ අනුව අනපේක්ෂිත හදිසි අනතුරු, දිගුකාලීනව බලපාන රෝග පීඩා, දරුවපත් පිළිබඳව ගැටලු, විවාහ දෝෂ, විවාහයට බාධාවන්, එවැගේම අවිවාහකව සිටීම, රැකී රක්ෂා ප්‍රශ්න වැනි ගැටලුකාරී තත්ත්වයන් මතු කරන්න පුළුවන්. විශේෂ වශයෙන් එවැනි යෝගයක් තිබෙන අයට විශේෂයෙන් රාහුගේ මහදසාව, කේතුගේ මහදසාව ගැන සැලකිලිමත් වීම අවශ්‍ය වෙනවා. කාල සර්ප යෝගයේ පිහිටා ඇති කේන්ද්‍ර හිමියන්ගේ දියුණුව උස්පහත් වෙනවා. කලින් කලට වෙනස් වෙනවා. තාරකාවක් වගේ බැබලි හිටි ගමන් විපත්ති වලට ගොදුරු වෙන අවස්ථාවන් දකින්න ලැබෙනවා. කාල සර්ප යෝගයේ ඇති අයට සතුන්ගෙන් සර්පයන්ගෙන් අනතුරු වෙන්නත් පුළුවන් බවත් සඳහන් වෙනවා. කාල සර්ප යෝගයේ වගේම හතර කේන්ද්‍රයේ පාළු වීමත් ඇතැම් අයට සිතට බියක් වදයක් ඇති කරනවා. නමුත් කේන්ද්‍රයේ විශේෂයෙන් ගුරුකේ බලය, නවාංශක කේන්ද්‍රයේ ග්‍රහ බලය, නැකත් බලය ආදී බොහෝ කරුණු කාරණාවන් සියුම්ව පරීක්ෂා කිරීමෙන් තමයි ඒවා නිවැරදිව හඳුනාගත යුතු වෙන්නේ. කොහොම නමුත් අනික් කේන්දරවලට වඩා කාල සර්ප යෝගය කේන්දරයේ පිහිටලා තියෙනවා නම්
මානසික පීඩාවන් වලට ඔබ ලක් වෙනවා. මේ ආකාරයේ කිසියම් අඩුපාඩුවක් කේන්ද්‍ර සතහනේ පෙන්눔 කරනවා කියලා කියන්නේ අපි අපිම සංසාරයේ කරගත් අකුසල් බව මතක තබාගෙන හැකිතරම් නිවැරදිව ජීවිතේ පවත්වාගෙන යාමට උත්සාහ කරනවා නම් ඉදිරි අනාගතයේ හෝ යහපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මම හිතනවා ඔබට දැන් කාලසර්ප යෝගයේ පිළිබඳ කිසියම් වූ මූලික අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මේ කාලසර්ප යෝගයේ තව කොටස් වලට බෙදෙනවා. විවිධ කොටස් වලට බෙදිලා ඒ රාහු කේතු තැන්පත් වෙලා ඉන්න ස්ථානය අනුව විවිධ ආකාරයේ ඵල විපාක ලබා දෙන බවත් සඳහන් වෙනවා. ඒ පිළිබඳව අපි ඉදිරියේදී ඔබගේ දැනුම අවබෝධයේ පිණිස තවත් කරුණු කාරණාවන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එම කරුණු කාරණාවන් දැන ගැනීමට කැමති නම් පහල කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක අවසන් වනතුරු නරඹු ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙමනම් අදට සමුගන්නවා. ඔබට ස්තුතියි. තෙරුවන් සරණයි.